අටවන ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය සමග හැදෑරීමට හැකි නව විෂය කුමක්ද? කෘතිම බුද්ධිය. AI තාක්ෂණය ලංකාවේ අධ්‍යාපනයට ඇතුළත් කිරීම සඳහා අනුග්‍රහය දක්වන ලෝක ප්‍රකට ආයතනය කුමක්ද? Microsoft ආයතනය. නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ එංගලන්තයේ රාජකීය කුමරිය කවුද? රාජකීය ඈන් කුමරිය. ඇය ලංකාවට පැමිණීමට හේතු වූයේ කුමක්ද? එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන්ට වසර 75ක් සැපිරීම. රාජකීය ඈන් කුමරියගේ මව කවුද? දෙවැනි එලිසබෙත් රජින. ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීමට ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දීමට සිදු කළ වැඩසටහන කුමක්ද? උරුමය වැඩසටහන. ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු කලාපයේද විශාලතම මාතෘ රෝහල කුමක්ද? ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල. එම රෝහල ඉදිකර ඇත්තේ කුමන ප්‍රදේශයේද? ගාල්ල කරාපිටියේ. මෑතකදී අභාවප්‍රාප්ත වූ සර්වෝදය නිර්මාතෘවරයා කවුද? ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා. ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂක යන තනතුරු වලට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සිව් දෙනා කවුද? චාමරසිල්ලා, කුසල් ජනිත් පෙරේරා, නුවන් ප්‍රදීප් සහ අශෙන් බණ්ඩාර. 2024 වසරේ තනියම කාන්තාවකට සංචාරය කළ හැකි හොඳම රට ශ්‍රී ලංකාව ලෙස නම් කළ වෙබ් අඩවිය කුමක්ද? ටයිම් අවුට් වෙබ් අඩවිය. ඉරානයේ ජනාධිපතිවරයා කවුද? ඉබ්‍රාහිම් රයිසි. ඉරාන ජනාධිපතිවරයා විසින් ලංකාවේ විවෘත කරන ලද සංවර්ධන යෝජනා ක්‍රමය කුමක්ද? උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය. උමාඔය ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට නියමිත විදුලි විධාරිතාව කොපමණද? ගිගාවට් පැය 290. උමාය ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද ජලාශ දෙක කුමක්ද? පුහුල්පොළ සහ ඩයරබා ජලාශ. උමාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ඉරාන ඉදිකිරීම් සමාගම කුමක්ද? පරාබ් සමාගම. උමාය ව්‍යාපෘතිරා ටර්බයින් යන්ත්‍ර දෙකක් ලාංකික කාන්තාවන් දෙදෙනෙක් නමින් නම් කළා. එම නම් මොනවාද? දසුනි සහ සුලෝචනා. අබේ රාජපක්ෂ මහතා විසින් රචිත ග්‍රන්ථය කුමක්ද?
ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය. සියලුම තරග විභාග සඳහා ඉතා වැදගත් සාමාන්‍ය දැනීම හා කාලීන සිදුවීම් ඇසුරින් සකස් කළ ප්‍රශ්න හා පිළිතුරු බෝරින් නැතුව ආසාවෙන් නරඹන්න GKSL දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දෙදාසිසිතර ජනවාරි 27 වන දින මංගල ගමන දියත් කළ ලෝ විශාලතම සංචාරක නෞකාව කුමක්ද? Icon of the Seas. ලෝ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පවත්වන්නේ කුමන රටකද? ඉන්දියාවේ. බංග්ලාදේශ පාර්ලිමේන්තුවට තේරීපත් වූ එරට සුපිරි තුන්ිරියව ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? ශකීබ් අල් හසන්. 2024 මැතිවරණයේ නැවතත් අගමැති ධූරයට පත් වූ බංග්ලාදේශයේ අගමැතිනිය කවුද? ෂේක් හසීනා. 2024 ලෝකයේ වඩාත්ම සතුටින් සිටින ජනතාව ජීවත් වන රට කුමක්ද? ෆින්ලන්තේ. 81 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලද චිත්‍රපටය කුමක්ද? ඕපන්හයිමර්. 96 වන ඔස්කා අකඩමි සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලද චිත්‍රපටය කුමක්ද? ඕපන්හයිමර්. චන්ද්‍රිකාවක් සඳමන්තර ගොඩ බැසූ පස්වන රට බවට පත් වූ රට කුමක්ද? ජපානය. තායිවානයේ නව ජනාධිපතිවරයා කවුද? ලායි චිංතේ. ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ ප්‍රංශයේ නව අගමැති කවුද? ගේබ්‍රියල් අත්තා. ගබ්සා කිරීමේ ඓතිහාසික ව්‍යවස්ථාවට පැහැදිලිවම ඇතුළත් කළ ලෝ පළමු රට කුමක්ද? ප්‍රංශය. 2024 ජාත්‍යන්තර කාන්තා දින තේමාව කුමක්ද? කාන්තාවන් සඳහා ආයෝජනය කරන්න, ප්‍රගතිය වේගවත් කරන්න. 2024 වසරේ ලෝක ලූ රැජින කවුද? චෙක් ජනරජයේ ක්‍රිස්ටියානා සිස්කෝවා. ඇමරිකාවේ බැල්ඩිමෝල් නගරයේ පාලමක බහලුම් නෞකාවක් ගැටීමෙන් එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ලක් විය. එම නෞකාවේ නම කුමක්ද? ඩාලි. IPL ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියකදී වැඩිම වටිනාකමකට මිලදීගත් ක්‍රීඩකයා වන්නේ කවුද? මිචෙල් ස්ටාක්. ඉන්දිය රුපියල් කෝටි 24.75කට ස්ටාක් මිලදීගත් කණ්ඩායම කුමක්ද?
කොල්කටා නයිට්‍රයිඩස් කණ්ඩායම. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලිය විසින් නම් කළ 2023 වසරේ එක් දින ක්‍රිකට් ක්‍රීඩිකා කවුද? චමරි අතපත්තු. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක් දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩකයා කවුද? පැතුම් නිස්සංක. ටෙස් කඩලු 700ක් දවාගත් පළමු වේගපන්දු යවන ක්‍රීඩකයා කවුද? එංගලන්ත කණ්ඩායමේ ජේම්ස් ඇන්ඩර්සන්. මෑතකදී ඔලිම්පික් සම්මානයෙන් පිදුම් ලැබූ එවරස් කන්ද තරණය කළ පළමු ලාංකිකයා කවුද? ජයන්ති කුරුතුම්පාල. IPL ඉතිහාසයේ ඉනිමක ඉහළ ලකුණු සංඛ්‍යාවත් ලෝ ඕනෑම T20 තරගයක දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවත් රැස් කළ කණ්ඩායම කුමක්ද? සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම. ඉන්දිය ප්‍රීමියර් ලීග් කාන්තා තරගාවලියේ ශූරතාවය දිනාගත් කණ්ඩායම කුමක්ද? Royal Challengers Bangalore කණ්ඩායම.